water project එක ගහලා තියෙන මහලු කුව පරිමාණයෙන් ගහලා තිනා. ඒනවාට දෙමෝදර මිනිසුන්ට වතුර බොන්නේ නැහැ. මේ ළඟ තියෙන project එකෙන් අපිට කොහොම හරි වතුර ටික ලබලා දෙන්න. ඒක මේ මැදකට ඇවිල්ලා තින්නේ. මාස 3ක් මේ බලන් ඉන වතුර ටිකක් නැහැ. සල්ලිත් දීලා දැන් මාස 2ක් වෙනවා. Water project එකේ තියෙන්නේ දෙමෝදර. මේ ළඟම තමයි අපිත් ඉන්නේ. ඒ වුණාට අපිට තමයි වතුර අදලා දෙන්නේ. බදුල්ල පුරා යනවා, හාලියල යනවා, දෙමෝදරට විතරක් අදලා දෙන්නේ නැහැ. ඉල්ලුම් කරලා දැන් අවුරුදු 5ක් විතර වෙනවා. අපිට කියනවා වියදම් කරන්න ප්‍රතිපාදනය නැති ඉඳ කරන්න විදියක් නැහැ කියලා. වතුර බජට් එකක් තියෙනවා. ඒ වුණත් ඒකෙන් වතුර ලැබෙන්නේ නැහැ අපිට. අපි මේ වතුර හදන්න ඇවිල්ලා ඉන්නේ දෙමෝදර නෙදිරවල කොටස ජනතාවට එහෙම මේ වතුර නැහැ. මේ මේ පායන කාලේ අපි දැන් සෑහෙන දුකක් විඳින්නේ. මේ වතුර මේ බට ඔක්කොම කැඩිලා වතුර එන්නේත් නැහැ. මේ අපිට වතුර සපයා ගන්න විදිහක් නැහැ. දෙමෝදර ලොකු ප්‍රොජෙක්ට් එකක් හදලා තියෙනවා. වතුර ප්‍රොජෙක්ට් එකක් දෙමෝදර ගම මැදින් ගලාගෙන යන මේ ගඟ හරස් කරලා තමයි මේ ප්‍රොජෙක්ට් එක හදලා තියෙන්නේ. ඒ වුණාට මේ බිලියන ගාණක් වියදම් කරලා හදලත් මේ උපරිම නවීනතම තාක්ෂණයේ යොදලා තමයි හදලා තියෙන්නේ. මේ බිලියන ගාණක් වියදම් කරලා ඒ වුණාට දෙමෝදර ජනතාවට මේ වතුර පාවිච්චි කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මේ වටේම පස්සර බදුල්ල බණ්ඩාරවිල මේ ඒ වගේ වටේම තියෙන ප්‍රතිවලට වතුර යනවා. දෙමෝදර ජනතාවට වතුර පාවිච්චි කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. මේ ඉල්ලුම් කරලා දැන් අවුරුදු 5ක් විතර වෙනවා. ඒ වුණා කියන්නේ අපිට කියනවා අපිට ප්‍රතිපාදනය නැහැ කියලා. මේ වියදම් කරන්න ප්‍රතිපාදනය නැති හින්දා කරන්න විදියක් නැහැ කියලා. ඒ හින්දා දැන් වෝටර් ප්‍රොජෙක්ට් එකනුත් මෙයා උපදෙස් අරගෙන අපි අපේ ශ්‍රමයත් මුදලුත් එකතු කරලා මෙයා මේ අපි මහන්සි වෙලා දැන් අපි කාණු එහෙම කපලා ලෑස්ති වෙලා ඉන්න. ඒ වුණාට තාම මේක මේ ඉවර කරගන්න බැරි වෙලා තියෙනවා. අපිට මේ බටනෑ කියන එක වෙලාවකට මේ වෙන වෙන පැති වලට මේ වැඩ වලට යනවා. ඒකින්ද අපිට මේක ඉක්මනින් ඉවර කරගන්න බැරි තත්ත්වයක් වෙලා තියෙනවා. අපි ඒ හින්දා මේ වතුරෙන් අපිට ගොඩක් කරදර වෙලා තියෙන්නේ. මේ දැන් හරි මේ මෙච්චර කාලයක් අපි මෙතන ඉඳලා කිලෝමීටර් එකමාර දෙකක් උඩින් ඉඳලා ගත්තේ වතුරද. ඒ උල්පත ඒකත් දැන් හිඳලා ගිහිල්ලා තියෙන්නේ. දැන් අපිට වතුර බොණ්ඩට් නැ මොල් කරගන්නත් නැ. වෝටර් ප්‍රොජෙක්ට් එක ගහලා දෙන මහලුකුව පරිමාණයෙන් ගහලා තිනා. ඒනවාට දෙමෝදර මිනිසුන්ට වතුර බොණ්ඩේ නැ. මේකත් හිඳිලා ඒකත් හිඳිලා ඒ කාලෙක යනකොට ඒ නිසා අපිට හැකි ඉක්මනින් වෝටර් ප්‍රොජෙක්ට් එකෙන් වතුර ටික අරන් දෙන්න. වතුර නෑ අපිට. අපි දැන් බොහොම අමාරුන් ජීවත් වෙන්නේ වතුර නැතුව. වෝටර් බජට් එකක් තියෙනවා. ඒ වුණත් ඒකෙන් වතුර ලැබෙන්නේ නැහැ අපිට. ඒ වුණත් මේ අපි බොහොම අමාරුන් තමයි මේ ගත කරන්නේ. මේ මට නම් වතුර ගේන්නත් බෑ, ගෙනියන්නත් බෑ. වෝටර් බජට් එකෙන් වතුර අපිට දෙන්න කොහොම හරි. අපි දැන් වතුර අවුරුදු 5ක් විතර වතුර ගන්නවා මේ උඩු කිලෝමීටරයක් විතර උඩ උල්පතකින්. ඉතින් දවස ගන්න අපි හදන්න යන උදේටත් යනවා, හවසටත් යනවා, සමහරවිට අපි රෑටත් යනවා. ඒක නිසා මේ ළඟ තියෙන ප්‍රොජෙක්ට් එකෙන් අපිට කොහොම හරි වතුර ටික ලබලා දෙන්න. ඒක මේ මැදකට ඇවිල්ලා තියෙන්නේ. එතන නතර කළා. ඒක හැකි ඉක්මනින් මේ අවුරුදු එන්න ඉස්සෙල්ලා මේ මාස දෙක තුනට කොහොම හරි හදලා දෙන්න. ඒකයි අපි මේ ඉල්ලන්නේ. ඉන්නේ දෙමෝදර මේ ඕටර් පෙජේ තවම අපිට වතුර හම්බුන්නේ නැහැ. එමෙතනට වතුර දීලා තියෙන්නේ. ඒකට මොනවද ඕගොල්ලෝ පිළිවෙලක් ගන්න ඕනේ අපිට. අපි මේ වතුර නැතුව මෙතන දුක ඉඳිනවා. දැන් මාස 3ක් වුණා මේ වතුර ටික අදන්ට දීලා ගිහිල්ලා. කවුත් මොනවත් කියන්නේත් නැහැ. මාතුල තමයි මේකට මොනවද අපිට උදව්වක් අවන්න ඕන. අපිට කොහොම මාතේ වතුර ටික අදලා දෙන්න. දැන් අපි මෙච්චර කතා ඕටෝ බඩේ ගෙනා අපිට සල්ලි නැහැ කියලා. අපි දැන් සල්ලිත් දීලා වැඩත් කරලා දැන් මාස 3ක් බලන් ඉන්නවා. අන්තිම අපි කානුත් කැපුව අඩි 30ක් විතර කානුත් කපලා තියෙන්නේ. දවස්දා වැඩ කරලා 1500ක දීලා තියෙන්නේ. දැන් කියන ඕටෝ බඩේ බට නැහැ කියලා. ඒගොල්ලෝ මොනවද කියලා අපිට බට ටික ගලා වතුර ටික අදලා දෙන්න. මම එතන පවුල් 75ක් ඉන්නා මෙතන වතුර බණ්ඩ. අපි එතන එනම් කමක් නැහැ. මේ වතුර ප්‍රශ්නෙට අපි කාණු කපලා වැඩ ටිකක් කරලා දුන්නා. බට ටික දාලා දෙන්නම් කිව්වා. ඒ වුණත් ඒගොල්ලන් තමයි දාලා දෙන්නනේ බට ටික. ඒකත් අපි තමයි කාණු කපලා ශ්‍රමදානේ වැඩ කරලා ඔක්කොම කරලා දුන්නා. ඒ වුණාට වතුර ටික අපිට ලබලා දෙන්නේ නැහැ. දැන් ගිය ගමන් කියනවා බට නැහැ කියලා. භාගයක් විතර බට දාලා තියෙනවා. භාගයක් බට නැහැ කියනවා. මෙච්චර කාලේ අපි වතුර ගත්තේ මේ පැත්තේ නෙදර්විල කැලේ වතුර උණන තැනින් තමයි ගත්තේ. ඒකේ මම දන්න කාලේ ඉඳලා ඒකෙන් තමයි වතුර ගත්තේ. දැන් වතුර ඒකෙත් හිඳලා වතුර නැහැ ගණ්ඩ දැන්. දැන් මේකේ වතුර ගන්න පෑ භාගයක් විතර ඉන්න ඕනේ එක්කෙනෙක්ට. එළි වෙනකන්
වතුර ගන්නෝනේ මාරුවේ මාරුවේ. ඕටර් ප්‍රොජෙක්ට් එකේ තියෙන්නේ දෙමෝදර. මේ ළඟම තමයි අපි තින්නේ. ඕ දෙමෝදරයේ තියෙන හොඳම ඕටර් ප්‍රොජෙක්ට් එක තමයි මේ ඉඳලා වතුර එමෙතනට යනවා. බදුල්ල පුරා යනවා, හාලියල යනවා. දෙමෝදරට විතරක් අදලා දෙන්නේ නැහැ. ඒක හේතුව මොනවද කියලා අපි දන්නේ නැහැ. தண்ணி கொஞ்சம் பிடிக்கிறதுக்கு சரியான கஷ்டப்படுறோம். ஆனால் தெமோதரையில் தண்ணி ப்ரொஜெக்ட் ஒன்று செஞ்சாங்க. அந்த தண்ணியை செஞ்சு தரதுக்கு அவங்க தான் அந்த பட்டையெல்லாம் போட்டு தரணும். ஆனால் அதை எங்ககிட்ட தான் வேலை வாங்கினாங்க. வாங்கி நாங்கள் பட்டையெல்லாம் ஃபுல்லாக போட்டு கொடுத்துருக்கோம். வீடு எழுதி அரவாசி வந்த வாக்கில் வேலையை நிப்பாட்டிட்டாங்க. இப்போ சல்லு இல்லைங்கிறாங்க செய்கிறதுக்கு, பட்டையை போட்டு கொடுக்க மாட்டேங்கிறாங்க. இப்போ அதை தோங்கி 3 மாதங்கிட்ட ஆகுது. இப்போ எங்களுக்கு தண்ணி குடிக்கிறதுக்கு இல்லை. 70-75 குடும்பம் போல் எங்களுக்கு இருக்குது தண்ணி குடிக்கிறதுக்கு. சரியான கஷ்டப்படுறோம். ஒரு ஆள் அரை தண்ணி பிடிக்கிறேன்னா விடிய 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 இங்கனைக்கு நிற்கணும் மாறி மாறி தண்ணி பிடிக்கிறதுக்கு. இதுக்கு என்ன சரி ஒரு வழிமுறை ஒன்று செஞ்சு தர பாருங்கள். இதுக்கு பொறுப்பான ஆளுக்கு தெரிவிக்கிறதுக்கு தான் நாங்கள் சொல்கிறோம். இதை දෙමදර බජට් එකේ වතුර දෙනවා කියලා දැන් ඒක හදලා තිනවා තාම ඒක දුන්නේ නැහැ. ඒක තව දුන්නේ. දැන් මේ සභාවෙන් ගන්න. මේ සභාවෙන්දර තමයි අපිට වතුර දෙනවා. සභාවෙන් තමයි වතුර ගෙනල්ලා දෙන්නේ අපිට. දැන් වතුර නැති නිසා මේ දවස් තුනක් තිස්සේම සභාවෙන් තමයි මේ වතුර ගෙනල්ලා මිනිසුන්ට දෙන්නේ.